ගරු ස්වාමීන් වහන්ස, පහුගිය කාලේ අපි අත්දැක්ක දෙයක් තිබුණා. සමහර පුද්ගලයන්ට තමන්ගේ මුළු පවුලම අහිමි වුණා, ජීවිත නැති වුණා. ඒ ආකාරයට මානසික පීඩාවකට ලක්ව සිටින පුද්ගලයෙකුට, කර්ම රෝගයකට ලක්ව සිටින අයෙකුට බුදුදහමින් ලබාගත හැකි සැනසීම කුමක්ද ස්වාමීන් වහන්ස? මෙහෙමයි නෝනා, කෙනෙක් යම් අනතුරකට ලක් වෙලා ඉන්න මොහොතක, කෙනෙක් යම් දුකකට පත් වෙලා ඉන්න මොහොතක, ඒ පුද්ගලයාට ඒ දුක තුනී කරලා, ඒ අනතුරෙන් ඇතිවෙන්නා වූ මානසික කායික පීඩාවන් තුනී කරලා නැගී හිටීම උදෙසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයන්ගෙන් ශ්‍රේෂ්ඨම ධර්මයේ බවට පත් වෙන්නේ මෛත්‍රිය කියන කාරණය නෝනා. එතකොට ඒ වගේම තමන් දක්ෂ වෙන්න ඕනේ මෛත්‍රියේ විරුද්ධාර්ථය මොකද්ද? දේශය කියන කාරණේ. මෛත්‍රියේ වඩන කෙනා හැම වෙලාවම මෛත්‍රියේ විරුද්ධ අර්ථයේ දේශය කියන කාරණේ නුවණින් දකින්න ඕනේ. ඒ වගේම මෛත්‍රිය කියන්නේ සුදු පැහැයත්, දේශය කියන්නේ කළු පැහැයත් කියන කාරණේ දකින්න ඕනේ. මෛත්‍රිය අයිති වෙන්නේ සුදු පැහැයට, දේශය අයිති වෙන්නේ කළු පැහැයට කියන කාරණේ නිරතුරුවම දකින්න ඕනේ. එතකොට මෛත්‍රිය වඩන කෙනා නෝනා නිරතුරුවම දැස් දෙක පියාගෙන දකින්න ඕනේ සංසාරයේ ද්වේෂය වැඩි වීම නිසා පටිච්ච සමුප්පන්නව මං විසින් කොයිසා දුක්ඛන්දරාවක් විඳින්න නැද්ද කියන කාරණේ. මොකද භාවනාවක් කරන්න ඉස්සෙල්ලා ඒ භාවනාව කෙරේ ඡන්දය කැමැත්ත අපි ඇති කරගන්න ඕනේ. එතකොට ඒ ඡන්දය කැමැත්ත ඇති කරගනිද්දී ඒ භාවනාවට විරුද්ධාර්ථය නිසා අපි සංසාරේ වින්දා වූ දුක්ඛන්දරාව නිරේතුරුව නුවණින් මතු කළ දකින්න ඕන. සංසාරේ දීර්ඝ අබුද්ධෝත්පාද කාලවලවල ඉපදිලා, ඒ වගේම බුද්ධෝත්පාද කාලවලවල අසත්පුරුෂ ආශ්‍රයන්ට වැටිලා, ද්වේෂය වඩලා, වෛරය වඩලා, ව්‍යාපාදය වඩලා, ක්‍රෝධය වඩලා, පලිගැනීම ඊර්ෂ්‍යාව වඩලා සංසාරේ කොයිසා දුක්ඛන්දරාවක් විඳින්න නැද්ද කියන කාරණේ නුවණින් දකින්න. තිරිසන් ලෝකවලට වැටිලා ද්වේෂය නිසා කොයිසානම් අපි එකිනෙකා මරාගෙන අමු අමුවේ තව කෙනෙක් අපිව ගොදුරු කරගන්නේ නැද්ද, තව කෙනෙක් අතින් විනාශ වෙන්නේ නැද්ද කියලා නුවණින් දකින්න. ප්‍රේත ලෝකවලට වැටිලා ද්වේෂය නිසා සමහර ප්‍රේතයින් ඉන්නවා, එකට මුණ ගැහුණාම දෙන්නාගේ හිසෙන් අල්ලගෙන නෝනා මේ හිස් දෙක එකට ගහලා කුඩු කරගන්න ප්‍රේතයෝ ඉන්නවා. ඒ සා ද්වේෂය මනුස්ස ලෝකේ වැඩුණා වූ ද්වේෂය ප්‍රේත ලෝකෙදි හමු වෙනවා. හමු වෙලා ඔළු දෙක එකට ගහගෙන කුඩු කරගන්නා වූ ප්‍රේතයෝ ඉන්නවා. ඒ වගේම අපි නිරයන්ට වැටිලා ද්වේෂය නිසා අර චතුස්කන්‍ය චතුස්ද්වාරය කියන මහා නිරයන් වල පිච්චි පිච්චි දුක් විඳ හැටි නුවණින් දකින්න. ඒ වගේම ද්වේෂය නිසා මනුස්ස ලෝකවල ඉපදිලා හීන කුලවලට වැටිලා දුප්පත් භාවයන්ට වැටිලා විරූපී රූපයන් ලැබලා අපි සමාජයෙන් අත්විඳා වූ ගැහැට කොච්චරද කියලා නුවණින් දකින්න. දකිමින් නිරේතුරුවම දේශේ විනාශකාරී බව කෙරෙහි තියෙනා වූ ඒ සතිය සිය ශක්තිමත් කරගෙන ඕනේ නෝනා අනිවාර්යෙන්ම අපි මෛත්‍රිය කියන කාරණයට වඩන්න. එතකොට ද්වේෂයේ තියෙනා වූ කටුක භාවයේ අමිහිරි භාවයේ දකින් නැතුව අපි කොච්චර මෛත්‍රී වැඩුවාද කියන කාරණේනුත් එයින් ලැබෙනා වූ අර්ථය අපිට දුර්වල වෙන්න පුළුවන්. ඒසා මෛත්‍රී භාවනාව වඩන්නේ ඉස්සෙල්ලා ද්වේෂයෙන් සංසාරයක් පුරාවට අත්විඳා වූ විපාකයන්, ඒ කියන්නේ සම්මා සංකප්පයන් දුර්වල වීම නිසා සංසාරේ වින්දා වූ විපාකයන් නොනා භාවනාවක් හැටියට මතු කළ දකින්න දක්ෂ වෙන්න ඕනේ. ඒසම් මෛත්‍රී භාවනා වඩන්න ඉඳගන්න කෙනා මෛත්‍රී භාවනාව පුහුණු කිරීමට පෙර ආතුව ද්වේෂේ ආදීනවයන් භාවනාවක් හැටියට දකින්න. ද්වේෂේ ආදීනවයන් මේ මොහොතේ දැස් දෙක පියාගෙන අර හිරගෙදර ඇතුළ බන්ධනාගාරය ඇතුළේ සිහිපත් කරලා ඒ හිරගෙදර බන්ධනාගාර ගතව ජීවත් වෙන මිනිස්සෙයින් ඒසා දුකක් විඳින්නේ ද්වේෂයේ නපුරුකමේ පලිගැනීමේ ප්‍රතිඵලයේ නිසායි කියන කාරණේ නුවණින් දකින්න. ඉස්විරිතාල රෝහලකට හිත යොමු කරලා ඒ රෝහලේ රෝගීන් කර්ම රෝගවලින් පීඩාවන් විඳින්නේ, අප්‍රමාණ දුක් විඳින්නේ ද්වේෂය නිසා සංසාරේ ඇති කරගත්තා වූ විපාකයන් නිසා කියලා නුවණින් දකින්න. ඒ වගේම ළමා නිවාසයක් ගත්තත්, මහලු නිවාසයක් ගත්තත් මේවා තුළ අප්‍රමාණ දුකටපත් වෙලා කායික මානසික පීඩනයන්ගෙන් ජීවත් වෙන්නේ සංසාරයේ ද්වේෂයේ වැඩිමේ හේතුව නිසාම කියලා නුවණින් දකින්න. සමාජයේ ජීවත් වෙන යම් විරූපී මිනිස්සෙක් ඉන්නවා නම් ඒ විරූපී භාවය, ඒ වගේම සංසාරයේ ජීවත් වෙන යම් කර්ම රෝගයන් සහිත පින්වතෙක් ඉන්නවා නම් ඒ කර්ම රෝගයන් සංසාරයේ ද්වේෂයේ නිසා සකස් කරගත්තා වූ හේතුඵල ධර්මයන් හැටියම දකින්න. අන්න එහෙම දැකලා ද්වේෂය పూర్වක් කෘතියක් හැටියට ජීවිතේ භාවනාවක් හැටියට ද්වේෂයේ තිබුණා වූ ආදීනවයන් නුවණින් දකින්න. ඒ වගේම මෛත්‍රී භාවනාව පුහුණු කරන කෙනා ඒ ද්වේෂයේ పూర్වක් කෘතිය වැඩුවාට පස්සේ නිරතුරුවම මෛත්‍රිය නිසා
සංසාරයක් පුරාවට මෛත්‍රිය පුහුණු කිරීම නිසා ලැබුවා වූ සැප වේදනාවන් පිළිබඳවත් නුවණින් දකින්න දක්ෂ වෙන්න ඕනේ. ඒතර මෛත්‍රිය නිසා අපි ලැබුවා වූ සැප වේදනාවන් කියන්නේ අපි සංසාරයේ සක්විති රජ වෙච්ච වෙලාවේ අපිට ලැබුණා වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් කියන්නේ මෛත්‍රියේ ඵලයක්මයි. අපි සක්‍රියා වෙලා වෙච්ච වෙලාවේ සුජම්පතිය වෙච්ච වෙලාවේ සුන්දර මහේශාක්‍ය දිව්‍ය දිව්‍යාංගනාවන් වෙච්ච වෙලාවේ අපේ ජනප්‍රියභාවයේ මුළු දිව්‍ය තලවලම පැතිරිච්ච වෙලාවේ ඒ සෑම ජනප්‍රියභාවයකට මේ සෑම සංස්කාරයකට හේතුනේ මෛත්‍රිය කියන කාරණේ නිරේතුරව දකින්න දක්ෂ වෙන්න ඕනේ. ඒ වගේම සංසාරයේ මෛත්‍රී ධානයන් සකස් කරගෙන අපි සුන්දර මනුස්ස ජීවිත ස්වරූපී මනුස්ස ජීවිත ලැබුව හැටි නුවණින් දකින්න. මේ මේ මනුස්ස ලෝකේ යම් ස්වරූපී මනුස්සෙක් ඉන්නවා නම් ස්වරූපී කාන්තාවක් ඉන්නවා නම් ඒ ස්වරූපී භාවයට එකම හේතුව පෙර ජීවිතයේ මෛත්‍රී වැඩිීමේ ආනිසංසමයි කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වගේම මෛත්‍රී පුහුණු කළ අතීතයේ මෛත්‍රී ධානයන් සකස් කරගෙන ඒ මෛත්‍රී ධාන තුලින් අපි එර්ධියෙන් ගමන් කරපු හැටි මොහොතක් සිහිනුවණින් දකින්න. ඒ වගේම මෛත්‍රී ධානයන් සකස් කරගෙන රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල කල්ප ගණන් අපි ජීවත් වුණා වූ ඒ සුන්දර ආස්වාදයේ සුන්දර වේදනාවේ ආස්වාදයන් නුවණින් දකින්න. එහෙම දකිමින් නිරේතුරුවම මෛත්‍රිය කෙරෙහි ඡන්දය කැමැත්ත ඇති කරගන්න. මුලින් දේශය පූර්වාකෘතියක් හැටියට වඩනවා. මෛත්‍රී නොකිරීම නිසා අපි වින්දා වූ දුක්ඛන්දරාව, ඒ දුක නිසා සකස් වුණා වූ දුකේ ආදීනවයන් නුවණින් දැක්කා. දෙවනුව අපි මෛත්‍රිය පුහුණු කිරීම නිසා සංසාරයේ වින්දා වූ සැප වේදනාවන් අපි නුවණින් දැක්කා. එහෙම දකිමිනුයි පිංගතුල්ලා මෛත්‍රී භාවනාවට යොමු විය යුත්තේ.